අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. මම දන්නවා තමන්ගේ නගර ගමේ නගරයේ කුඩු විකුණන අය කවුද කියන එක. ඉතින් ඒක තමයි මම අද ඉල්ලා සිටින්නේ. කරුණා කරලා කිසි බයක් වෙන්න ඕනේ අපිට තොරතුරු දෙන්න. පොලිස්පත්තුමා එක තීරුම් කළා දුන්නා. අපි සමග එකතු වෙන්න අපිට මේ තොරතුරු ලබා දෙන්න. ලබා දෙන්න අපි අනිවාර්යෙන් මේ කුඩු විකුණන ජාලය නැති කරන එක කරනවාමයි. ඒකට අපිට සහය දෙන්න. තොරතුරු දෙන්න අපි කරනවා, අපි ඒක කරලා පෙන්නනවා. ඉස්සර මේ හුඟක් මිනිස්සු කියනවා වැඩක් නැහැ, ඇල්ලුවත් ඔය එක එක්කෙනා ටෙලිෆෝන් කරලා මේගොල්ලන් ලොකු අයට සම්බන්ධයි ටෙලිෆෝන් කරලා බේර ගන්නවා. මම එක පොරොන්දුවක් වෙනවා. මම මේ ඇමතිකමේ ඉන්නකම් කාටවත් ටෙලිෆෝන් කරලා කාටවත් බේරගන්න ඉඩ තියන්නේ නැහැ මම. මේ අපි අල්ලන කොඩු කරන කොඩු විකුණන අයව අල්ලුවොත් කාගේවත් බලපෑමකට අපි නිදහස් කරන්නේ නැහැ. සමහරට බොහෝම කිට්ටුවෙන් ඒගොල්ලන් ආශ්‍රය කරන්න පුළුවන් අපේ ලොකු සමහර අයව. ඒත් ඒ දේ වෙන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා කරුණා කරලා අපි එක්ක එකතු වෙන්න. අපි එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න, මේ උදව් කරන්න. මම අර ඉස්සලා කතාවකදීත් කිව්වා දැන් මේකට ගොඩක් බාධක තියෙනවා. දැන් උදාහරණයකට මේ පොලිස්පත්තුමා, දැන් වැඩ බලන පොලිස්පත්තුමා දැන් දඟලනවා මේ වැඩ බලන පොලිස්පතිව පොලිස්පති කරයි කියලා බයයි. ඒකට අකුල් හෙලන්න. දැන් ඕතන ඉන්නවා නීතිඥ කණ්ඩායම. ඒගොල්ලන් ඔබ සියලු දෙනා දැකලා ඇති ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් එහෙම තියෙන ලොකු නීතිඥවරු. ඉතින් මං ඒත් බැලුවා ඇයි මේගොල්ලන්ට මේ දේශබන්දු දෙන්න ඕන එක තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. පස්සේ තමයි මට තේරුනේ මේ කට්ටිය තමයි මේ අපි අල්ලලා ගෙනල්ලා ඉන්න ලොකු කුඩු අයගේ නඩු කතා කරන්නේ. ඉතින් ඒක තමයි සම්බන්ධේ. ඉතින් ඒක හින්දා ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි දේශබන්දු අයින් කරගත්තා නම් අපේ ප්‍රශ්නේ ඉවරයි කියලා. මේ ඉතින් ඔය වගේ බාධක තියෙනවා. සමහරට ඔය සමාජ මාධ්‍යවල එක එක ඒවා කියයි. මා ගැන කියයි, මම නම් පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. ඒ මොකෝ මා ගැන ඔය සමාජ මාධ්‍ය ජාලවල එක එක ඒවා කියලා තියෙනවා 2007 ඉඳන්. 2005 ඉඳන්. ඒ වුණාට මම ඒවට සැලෙන්නේ නැහැ. අපිට දැන් කරන්න තියෙනවා වැඩ. ඒක අපි සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕනේ. මම අර ඉස්සලා කතා කරත් මං දෙන පණිවිඩය තමයි කුඩු විකුණන අයට කරුණා කරලා හිතන්න. ඒගොල්ලන්ට දුවල පුතාලා ඉන්නවා. ඒගොල්ලන්ට බිරිඳක් ඉන්නවා. නෑ පරපුරක් ඉන්නවා. හරි. ඒගොල්ලන් මොකද කරන්නේ? ඒගොල්ලන් ඒ වගේම ළමයි නැති කරනවා. දැන් මම දන්නවා, මම හුඟක් අහලා තියෙනවා ඔය කුඩු විකුණලා කුඩු ගේන අය ඒගොල්ලන් කුඩු බොන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ පවුලේ අයට බොන්න දෙන්නෙත් නැහැ. නමුත් ඒ අනිත් පවුල්වල අයට බොන්න දෙනවා. ඉතින් මම ඒ පණිවිඩය ඒගොල්ලන්ට දුන්නේ හෙට ඉඳලා ඒගොල්ලන්ට එහෙම ලේසියෙන් බේරිලා යන්න හම්බ වෙන්නේ නැහැ. ගන්න පුළුවන් ඕනෑම පියවරක් ගන්න මම පොලිස්පත්තුමාටයි STF කමඩාන්ටයි උපදෙස් දීලා තියෙනවා. ඕනම එකක් කරන්න මේක නවත්තන්න. ප්‍රශ්නයක් වුණොත් මම ඒගොල්ලන් වෙනුවෙන් පෙළී හිටිනවා. ඒ වගේම පාතාලයටත් මං කියලා තියෙන්නේ, පාතාලේ අයටත් ඒගොල්ලන්ගේ පවුල් වලට වෙන දෙයක් නැනේ. පාතාලේ අය කවුරු හරි ගත්තොත් ඉතිහාසය ගත්තොත් පාතාලේ අය එක්ක පොලිසියෙන් මැරුම් කනවා, එක්ක විරුද්ධවාදීන්ගෙන් මැරුම් කනවා. ඉතින් අන්තිමේට ඒගොල්ලන් මැරුම් කනවා. ඒගොල්ලන්ගේ පවුල ඔක්කොම දුක් විඳිනවා අපි දැකලා තියෙනවා. මේ ලොකු පාතාලකාරයෝ. ඉතින් මම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ නිකන් මැරුම් කන්න එපා. අපි හෙට ඉඳන් මේ ඔපරේෂන් එක පටන් ගන්නවා. ඉතින් ඒකෙින්ද කරුණා කරලා ඒව නවත්තන්න.
නැවැත්තුවේ නැත්තම් අන්තිමේට වෙන දේ අපි ඔක්කොම දන්නවා. තව එකක් තමයි ඔබ සැම දන්නවනම් කාගේ හරි ගෙවල් වල ආයුධ තියෙනවා කියලා. ඒ මොකද ගෙවල් වල ආයුධ තියාගෙන ඉන්නවා. අපි ගෙවල් සර්ච් කරන්න එනවා ආවහම ආයුධ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එන පොලිස් නිලධාරියා ආයුධ තියෙන එක දැක්ක ගමන් බය වෙනවා, මේගොල්ලන් ඒ ආයුධය අරන් වෙඩි තියයි කියලා. ඊට ඉස්සෙල්ලා අපි වෙඩි තියනවා. ඒක නෙවෙන්නේ. ඊට පස්සේ ඉතින් ලොකුවට කියනවා පොලිසිය වෙඩි තියලා මැරුවා කියලා. කරන්න දෙයක් නැහැ. ඒ දේ තමයි වෙන්නේ ඉස්සරහට. ඉතින් මම ඉස්සෙල්ලා කතාවෙත් ඔය පණිවිඩය තමයි දුන්නේ සියලු දෙනාටම. ඉතින් මට ඕනේ කුඩු විකුණන අයත් දැනගන්න අපි මොකද්ද කරන්න යන්නේ, පාතාලයත් දැනගන්න අපි මොකද්ද කරන්න යන්නේ. ඔබ සැමට මං නැවතත් කියා සිටින්නේ කරුණාකරලා අපිට තොරතුරු දෙන්න. ඔබ ඒ තොරතුරු දෙන්නේ ඔබගේ පවුල වෙනුවෙන්, ඔබගේ ළමයි වෙනුවෙන්, ඔබගේ රට වෙනුවෙන්. ඉතින් ඒකෙහිඳ පොඩ්ඩක්වත් බිය නොවී තොරතුරු දෙන්න. අපි වග බලා ගන්නවා ඔබ දෙන තොරතුරු එළියට යන්නේ නැහැ කියලා. අපි හැබැයි ඒ දෙන හැම තොරතුරක්ම ඉස්සලා හොයලා බලනවා. බලලා ඉවරලා අපි ඒකට ගන්න තියෙන ඇක්ෂන් එක ගන්නවා. ඉතින් කරුණා කරලා අප සමග එකතු වෙලා මේ දේ අපේ දූදරුවන්ටයි මේ රටටයි හොඳ දෙයක් අපි කරන්න හදන්නේ. අපි ඔක්කොම එකතු වෙලා ඒ දේ කරමු. ස්තුතියි.